ಫಸ್ಟ್ ಇನ್ಶೂರೆನ್ಸ್ ಪುದು ಮಿನಿಸ್ಸು ಲಾಗಿನ್ ಬಾ. ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ පුණ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්ුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මේ උත්සවය පැවැත්ුණේ. බෝධීන් වහන්සේගේ අලුතින් මතුවැති අංකුර හා මුල් ක්‍රමානුකූලව වැඩිම පිණිස ප්‍රමාණවත් ඉඩකඩ ලැබෙන පරිදි ඇතුල් ප්‍රාකාරයේ සහිතව මළුව පුළුල් කිරීම බෝධි සංරක්ෂණයේදී සිදු කරනු ලබනවා. පෞරාණික බෝධි ප්‍රාකාරයේ සහ බෝධි සංරක්ෂණය පිළිබඳව විශේෂඥින්ගේ උපදෙස් මත එය ආරම්භ කර ඇති බවයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල විමල ධම්මරතන හිමියන් ප්‍රකාශ කළේ. ප්‍රදේශයක නිදාස නැති වෙලා මුළු රටේම නිදාස නැති වෙන්න තිබිච්ච අවස්ථාවක නිර්භීතව ඉදිරිපත් වෙලා නොඑක් දෙනා එපා කියද්දී සියල්ලට අනතුරු පැමිණෙද්දී ඒ කිසිවක් ගණන් නොගෙන ජාත්‍යන්තරයෙන් ආපු සියලුම බලවේග ගණන් නොගෙන රට බේරා ගැනීමට ඉදිරිපත් වෙලා ඒ කාර්යය ඉටු කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් මේ අවස්ථාවේ පූජ්‍ය වස්තුන් තැන්පත් කිරීම එතුමාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ කිරීම අපි හැමදෙනාම කල්පනා කළා. එතුමාගේ අතින් මේ කාර්ය එතුමාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ කරන්න ඕනයි කියලා අනුතුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අදහස් පළ කළා. විභාගයක් ඉටු වෙනකොට හැමෝටම අපි ඔක්කොම ඉන්නේ බෙල්ලන් වලට. ඔය ඉතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් විවෘත කෙරුණා. ඒ කොළඹ පදනම් ආයතන පරිශ්‍රයේදී විදේශීය තානාපතිවරුන් රාජ්‍ය ප්‍රධානීන් ඇතුළු අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මහින්ද චින්තනය වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දයක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මේ රටේ දේශීයත්වයට එක්ක බැඳුණු ප්‍රතිපත්ති මේ පදනමක් විජාතිකත්වයට බලගන්වන දේශීයත්වයේ සුළු කොට තකන දේශීයත්වයේ නොතකා හරින දේශීයත්වයේ පාගා දමන පාලනයක් තිබුණා නම් කවර ලෙසකින්වත් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය බලගන්වන්න අපට පුළුවන් වෙන්නේ නැහැ. මේඩ් ඉන් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අදින් ආරම්භ වූ අතර එය හෙට දිනේද පැවැත්වෙනවා. ප්‍රදර්ශනයේ නැරඹීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙක්ුණා. මේඩ් ඉන් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ විවෘත කිරීමෙන් අනතුරුව නිදහස් චතුර ශ්‍රමාවතේදී විමල් වීරවංශ අමාත්‍යවරයා ශාන්ති කර්මයකට දෙක්ුණා. අගවත් මොනකද කිව්වේ ඔබතුමාට? අගවත්තුමා මට කිව්වේ මාධ්‍යට කියලා හරියන්නේ නැහැ. අපි දැක්ක අගවත්තුමා ඔබතුමාත් එක්ක විශාල වශයෙන් කතා කරනවා. මාත් එක්ක එහෙම කතා කරන්නේ දැන් කොච්චර කල්ද? නෑ ඒක පොඩ්ඩක් ඉරසක පොට්ටුවෙන් පොඩි චෝදනාවක් එල්ල කරානේ ඔබතුමාට. ඒකට හොඳම උත්තරයක් අද ලැබුණේ කියන්නේ. චෝදනාවක් වික්කවේ කම්ම බත. හැබැයි අමත්තුමා අයියේ කිව්වා මන්ත්‍රීවරු 150ක් ඉන්නවත් කියලාත් කිව්වා. ඕනේ නම් අපිට 150ක් ඉන්නවත් කිව්වා. අනේ ඔය පොඩි ළමයි කියනවට මම උත්තර දෙන්න.